पहाड़ी बाग है ये पेपरिया में पहाड़ी बाग है कलर ये पेपर को वैडम इतनी හොඳයි එනම් අලුතෙන් ජොයින් වෙච්ච අයට බලා ගන්න ආයෙත් අපි ගණන් ටික හදාගෙන යම් පිළිවෙලට ඉතින් ඔන්න පළවෙනි ගාන තිබ්බේ අපිට 25 ගුණක බෙදන්න දෙකේ පළවෙනි ගාන 25 ලියලා බෙදන්න කියනවා දෙකේ 25 බෙදීම දෙක හරි මුලින්ම අපි කරන්න ඕනේ දෙකට දෙකේව බලන එක දෙකට දෙකේව දෙකට දෙකේව එකයි නේද ඔන්න එක දාගත්ත උනේ ඊට පස්සේ අපි කරන්න ඕනේ වැඩේ තමයි මේ එකයි මේ දෙකයි ගුණ කරනවා ඒ කියන්නේ එක්වරයක් දෙක එක්වරයක් දෙක කීයද දෙකයිනේ ඔන්න දෙකට යටින් දෙකට යනවා ඊට පස්සේ අපි කරන වැඩේ තමයි මේ දෙකෙන් දෙකක් අඩු කරනවා බිඳුවයි. ඔන්න එතන බිඳුව දාගත්තා. ඊළඟට පහනේ තියෙන්නේ මේ පහ ගන්නවා බිඳුව ළඟට. පහට දෙකේම. පහට දෙකේම දෙකයිනේ. ඔන්න දෙක දැම්මා බාණ්ඩ පහ කෙනෙන් උඩින්. මෙතන ඉලක්කම ආපු ගමන් ඒ ඉලක්කම මේ ඉලක්කමත් එක ගුණ කරනවා. ඒ කියන්නේ දෙවරක් දෙක. දෙවරක් දෙක කීයද? 4යි. ඔන්න 5 යටින් 4 දැම්මා. ඊට පස්සේ පහෙන් හතරක් අඩු කළා 1යි එතකොට අපිට පිළිතුර එනවා 12යි කියලා ඉතුරු වෙනවා 1යි කියලා ඔන්න ගාන හැදුවා පළවෙනි ගාන ඒ කියන්නේ අලුතෙන් ජොයින් වෙච්ච දරුවන්ට මුල්ම ගාන ඉඳන් ආයි පරකෝයි හදාගෙන යන්නේ ඊට පස්සේ අපි දෙවෙනි ගාන තමා හදන්නේ දෙවෙනි ගාන අපිට තියෙන්නේ 39 කියන සංඛ්‍යාව බෙදන්න කියලා දෙකේ 39 බෙදීම දෙක 39 දෙකෙන් බෙදනකොට මුලින්ම අපි 3ට දෙකේව බලනවා 3ට දෙකේව කීයද 3ට දෙකේ ඒවා හරියටම තියෙනවා එකක් ඔන්න එක දැම්මා ඊළඟට මොකද කරන්නේ 1යි 2යි ගුණ කරනවා එක් වාරයක් දෙක දෙකයි ඊට පස්සේ මොකද කරන්න ඕනේ මේ 3නේ මේ දෙක අඩු කරනවා එතකොට 1යි ඊළඟට මේ 9 ගන්නවා 15. දැන් අපි මෙතන 19 කරගත්තා. 19ට 2 වරනවා. 19ට 2 වා කීයද? 19 2කින් බෙදුවා 9යි. ඔන්න මේ 9 කෙලින්ම උඩින් දාගත්තා 9. ඊට පස්සේ මෙතන ඉලක්කමක් ආපු ගමන් ඒ ඉලක්කම මෙතන ගුණ කරනවා. 9 වාරයක් 2 කීයද? 18. ඊට පස්සේ 19ෙන් 18ක් අඩු කරන එක කරන්නේ. අඩු කරනා 1යි. उत्तर मुलिमापि කියද හතර දෙකේ වා 3යි 3යි හතරට උඩින් 3 දැම්මා ඔන්න ඊට පස්සේ මෙතනට ඉලක්කම ආපු ගමන් ඒක මෙතනින් ගුණ කරනවා 3 වාරයක් 2 6යි ඒ කියන්නේ හතරට යටින් 6 දැම්මා ඊට පස්සේ කරන්න ඕනේ වැඩේ මොකද්ද හතෙන් අඩු කරනවා 6 හතෙන් අඩු කරනවා एकाई एकाई एक ළඟට ගන්නවා බිඳුව. එතකොට මෙතන මොකක්ද කරනවද? 10 දෙනවා. 6 නේද? දැන් 10ට දෙකේ වා කීයද? 5යි. 5යි. දෙකේම 5යි. ඔන්න 5 මෙතනින් දාගන්න. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? 5යි 2යි ගුණ කරනවා. පස්වාරියක් දෙක 10යි. 10යි.
දහයෙන් දහයක් අඩු කරනවා බිංදුවයි බිංදුවයි පිළිතුර 35යි ඉතුරු කීයද බිංදුවයි ඒක අනත් හරිද විදුලි බලයේ පැමිණි සෑනේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න එතකන් ওই විදිහට තමයි වැඩේ යන්නේ හාද හාද අපි බලමු 4 වෙනි ගාන 4 වෙනි ගාන තියෙන්නේ 52 න් බෙදන්න ඕනි දෙකෙන් 52 දෙකෙන් බෙදන්න ඕන 52 බෙදීම දෙක මුලින්ම අපි 5 බෙදනවා දෙකෙන් 5ට දෙකේ වත් දෙකයි දෙකයි 5ට උඩින් දෙක දානවා ඊට පස්සේ 2යි 2යි ගුණ කරනවා දෙවරක් දෙක 4යි 5යෙන් 4 ඊට පස්සේ 5න් 4ක් අඩු කරනවා 5න් 4ක් අඩු කළොත් 1යි 5යි මේ දෙක ගන්නවා පහලට උන 12 වුණා පුතේ 12ට දෙකේ වා 6යි 6යි මෙන්න 6 දැම්මා දැන් මේ 6යි මේ දෙකයි ගුණ කරනවා 6 වාරයක් 2 12යි 12යි ඊට පස්සේ 12න් 12ක් අඩු කරනවා එතකොට පිළිතුර කීයද පිළිතුර 26යි අනේ ඉතුරු එකක් නෑ ඉතුරු බිඳුවයි බොරුවක් කිව්ව කවුරුද නේද හරි එහෙනම් ඊළඟ ගණන් කරමු ඔන්න ඇසේට මතක නෑ බෝඩ් එක මගනේ කිව්වේ මොකද කියලා හරි හම්බුණා මතකනවා සඳුදා ඉඳන් හැමෝටම ඉස්කෝලේ යන්න වෙනවා නේද? නෑ ගියානේ සතිය. ඒ දුනාට බිල් ළමයි ඉතර ගියේ. ගෑනු ළමයි ගියේ නෑ නේ? දැන් සතිය. ඔව් සඳුදා ඉඳන් ගෑනු ළමයි ඔක්කොම යන්න ගියා. ඇස. ගෑස. කවල මේ ගියා. එනං පස්වෙනි ගාන 35 බෙදන්නලු 3. ඔන්න බෙදමු. මුලින්ම අපි කරන්න ඕනි 3 බෙදනවා 3. පුතේ 3ට 3 ඒවා 1යි. 1යි. මේක දැම්මු. ඊට පස්සේ 1යි 3යි ගුණ කරන්න ඕනි. 1 වාරයක් 3 3යි. 3යි. 3 යටින් 3 දැම්මා. ඊට පස්සේ 3න් 3ක් අඩු කරලා බිංදුව දාලා බිංදුව ළඟ 5 ගන්නවනේ. පුතේ 5ට 3 ඒවා ගියේද? 5ට 3 ඒ. 1යි. 1යි නේද? 5ට 3 ඒවා 1යි. ඒ ඔන්න එක දැම්මා. අට බෙදන්නලු 3. 68 3න් බෙදනකොට මුලින්ම බෙදන්න ඕනි මේ 10 ස්ථානේ තියෙන 6 3. පුතේ 6ට 3 ඒවා කීයද? 3යි. 6ට 3 ඒවා 2යි. මෙන්න 2 දැම්මා. ඊට පස්සේ මොකද කරන්න ඕනි? 2යි 3යි ගුණ කරනවා. පුතේ දෙවරක් 3 6යි. 6යි. දැන් 6න් 6ක් අඩු කරනවා. 6න් 6ක් අඩු කළොත් බිංදුවයි. දැන් මේ 8 ගන්නවා 5. නේද? 8 5 ගන්නවා. පුතේ 8ට 3 ඒවා 2යි. 2යි. 2යිද? 2යි ඔව්. දැන් 2යි 3යි ගුණ කරනවා දෙවාරයක් 3. 6යි. 6යි. ඊට මොකද කරන්නේ? 8න් 6ක් අඩු කරනවා. 8න් 6ක් අඩු කරනවා 2යි. 2යි. පිළිතුර එනවා 22යි කියලා. ඉතුරු වෙනවා කියයි කියලාද? 2යි. 2යි. ඒක අනත් හරි ගියාද? හරි. හරිද? හරිද වැඩේ ගොඩද? උන්ති ගානට නම් වැඩේ ගොඩ. ඔන්න ගෙදර කවුරු හරි කෑ ගහන එනවා. අම්මලට කෑ ගහන තහනම්. දන්නව නේද ඒක? ළමයි ළඟට වෙලා අම්මලට සද්දෙන් කෑ ගහන්න බෑ. සද්දනේ කොහොමවත් කෑ ගහන්න බෑ. Thank you.
ඉන්නවා හරි හත් වෙනි ගන්න ඔන්න හත බලමු හත් වෙනි එක අපිට තියෙන්නේ 42 බෙදන්න ඕනේ 3 42 බෙදීම 3 මුලින්ම කරන්න ඕනේ මොකද්ද 4 බෙදනවා කීයද 3 පුතේ 4ට 3 වගේද Pute ada ini kan apa itu ini? Asu eka bedan lalu tuni. Asu eka bedi mat tuna. Ini nado ini. Muli mata bedan noni tuni. Me? Ata itu tuni apa kiyeda? Oh, ilangnya tuh udah tiennya kita kamu paham itu. Dia mana visi yang kau kuna? Nih, visi yang kita tuh nih apa kiri itu? Hatai. Hatai. Dan hatai itu naik gunung terus hatu area itu na? Visi yang kau. Dan visi yang saya kau terus? Asu nawe ya bedanya lu hatere. Mulima pi atte betina hatere. Atte tuh hatere apa gitu? Dekai. Orna atte tuh ini dekai deh ma. Deh dekai hatere aja guna karna dewara khatera atai. Atte ingat aja kalau guna bindu aja. Datta nawe. Daru. Tuna ta hatere e matiye na wada. Nabi.
බිංදුවයි. ඊට පස්සේ බිංදුවයි 4යි ගුණ කළොත් කීයද? 4.0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 
Pilitura dahaya. Pilitura dahaya. Uttere ema tiyena mada? Ena hariyak dagamuda? Ah, sir. Ena api dan yanawa 11 wini gana. Puthe 11 wini gana tiyenne 92 bedanna tiyenawa 4. 92 4 bedanakota mulinma api 9 bedanna oni 4. 9 ta 4 ewa kiyada? 2. 9 ta 4 ewa 2. Menna 2 dewama. Ipasse 2 ay 4 ay guna karanna oni ni. Dewarayak 4. 8. 8. Eken 9 yatin 8. Ipasse 9 yata 8 adu karanna oni neda? 8. 9 yata 8 adu karanna 1. 2 dan 15. Dan mata kiyanna 12 ta 4 ewa kiyada? 9. Tunai, 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 Mana dolos senigana? Dolos senigana apa itu ini? Hatta, hatera, bedana, hatera. Apa yang kita makanan ini? Haye bedana ini hatere? Haye itu hatere apa kiri ada? Ekai. 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 Ini pasti ekai hatera yang guna kena. Kute ekwar ek hatera kiri ada? Ekwar ek hatera hatera. Dan hari hatera kalau dekatan mana? Tatkala visi hatere pahal, on. Visi hatere bedan noni hatere mandarnya cakkeri, nang visi hatere hatere apa? Hai. Hari sir, hari sir. Kita balamu deh. Hari sir. Ah, ammo, lituli konde kapuah deh. Eh? Kalin konde kapuah ini ya? Ada kepoan kapala dema nih itu bambu gila. Kolek kagak karena mau dekat geli buat. Malik kapati kepoan. Ah, ekan. Malik kapati malik katurareng noya lagi kepoan. Emang dah. Dasindo? Ritmi? Ritmi konde kapala dema mana hari? Kau dengannya apa? Mihaeli Konde, Bandi. Bicara itu kalpana karena magi Konde kan itu muka kari kiai kelar kari. Ilang itu samahara kati. Kayak mau kelar pas Konde nih, me mau kupena aye, nih? Kayak me kon kelar di NDP? Nih itu. Mie kaki dek dek net tek itu terapi ini mana? Lama ya nih emang kita nih Madura ekpat dagi neti, kena kan net tek itu. Nih ada hamsa, nih hamsa nih sudah hamsa. Wih petra wain net? Net. Untuk apa wain? Ini petir nam tentu kita kan biasa, ada biasa, ada ha. Apa ini biasa? Alasan biasa. Hai, apa yang ada mau itu ruh ganan tika. Oh ini ruh ganan tika, ada nggak? Ruh ganan. Ada lesi ganan tika. Kenapa ganan? Apa beda nih? Alat deka kiel, deke.
දෙකෙන් 42 බෙදීම 2 මේ මේක කොහොමද වේදන්නේ අප්පා අවුලක් නැහැ මෙහෙම බෙදමු ඔන්න බලන්න මුලින්ම බෙදා හතර වේදන 2 පුතේ හතර දෙකේ එම 2යි 2යි දෙකට දෙකේ එම 1යි 1යි හරියන ඔන්න ඒකේ පළවෙනි ගානට උත්තරේ 21 කොහොම අරන් තියනවා කොහොම අරන් තියනවද ඔයාලා ඖස නෙමෙයි ඖස දෙවෙනි එක දෙවෙනි එක තියෙන්නේ 84 බෙදන්නලු දෙකේ මුලින්ම බෙදන්න ඕනි 8 දෙකේ 8ට දෙකේව කීයද 4යි ඔන්න 4 බෙදෙනින් දැන් දැන් මේ එක ස්ථානේ 4 බෙදන්නනේ 4 දෙකේ 2යි 2යි උත්තරේ 42 වැඩේ ගොඩයි ඔව් දෙකම හරි හරි තුන්වෙනි ගාන බලමු තුන්වෙනි ගානේ තියෙන්නේ 60 බෙදන්නලු 3 ඔන්න 63 බෙදනවා එහයි මුලින්ම අපි සර් දෙකෙන් බෙදන්න ඕනේ දෙකෙන් බෙදන්න ඕනේ ඔන්න 3 මෙතනින් දැන් මුලින්ම 10 ස්ථානේ තියෙන 8 බෙදන්න ඕනි 4ෙන් 8 න 4 ඒවා නෑ සර් දෙකෙන් දෙකෙන් බෙදන්න තියෙන්නේ 8 දෙකේ ඒවා 4යි 4යි ඉස්සරහටම බින්දුවර දෙකේවා බින්දුවයි හරියටම ආවද වැඩේ ගොඩේද ළමයි හරියටම හරිද නිකන් පට්ටලේ සිහෙමද ඔව් සුජාන් කඩුවලේ නේද හරියටම ඉතුරු වෙන්නේ නැති ඒවා කොහමද හදන්නේ හරියටම ඉතුරු වෙන්නේ නැතිව ලබන සතිය තියන බලන්න ලබන සතිය කොලේ බලන්න සුදම්සා තියනව නේද? ලබන සතිය කොලේ මං හිතන්නේ ඇති. හරියටම ඉතුරු වෙන්නේ නැති ඒවා. සර්. ඔව් සර්. අය කියන්නේ හා. හරි එහෙනම් ඊළඟට ගැටළු විසඳීමට යමුද? සර් යටපැත්තට ලියලා හදන ඒවා. එහෙනම් අපි බලමුද හරියටම හරියටම ගැටළු විසඳීම. හරි. ආස මේ අද ෂෙඩියුල් එකස වෙනස් කරලා තියෙන ඇයි දන්නවද ප්‍රසන්ටේෂන් එක දාන්න විදිහක් නැහැ මේ කම්පියුටරේ ඔන් කරන්න බැරි නිසා ඒකෙන්ද බෝඩ් එකේ ලියලා 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 ප්‍රශ්නයක් නැතුව ෂෝට් ඇන් ස්වීට් කරන්න පුළුවන් තික තමයි ඉස්සෙල්ලාම කරන්නේ මම ෂෝට් ඇන් ස්වීට් කියන්නේ ෂෝට් ඇන් ස්වීට් එක මම උගන්නන එක ෂෝට් ඇන් ස්වීට් නේද මම පොතක එක පිටුවේ සිට 10 පිටුවතේ කියෙව්වෙ මා කියෙව් පිටු ගණන කීයද කියලා කොහමද ඒක හදන්නේ 10 දැන් කෝ සර් කියලාද බැලුවි මේ කාඩි දෙක දෙක බවුමික් බවු 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 කියනවා නේද කියලා ගලිම බල්ලා මියුට් කරලා ඉන්නේ බල්ලා අන්මියුට් එකේ ඉන්නේ කාඩි දෙක දෙක බල්ලා බවු බවු කියන්නේ ගිහිල්ලා බල්ලා මියුට් කරලා එන්න නැත්තම් දරුවා මියුට් වෙනවා මෙතනින් මගෙන්
යනවා යාට මේ මේ යාළුවේ අපි සූම් එකේ ඉන්නේ ඒකෙන්ද ඔයා මියුට් වෙන්න කියලා කියන බල්ලට උගේ නම මොකද්ද රෙක්ස්ද ෂැඩෝද මිකීද නැසීද යූටිද ලයිටර්ද වයිටර්ද රෝමීද මොකක්ද තවද මම පොතක එක පිටුවේ සිට 10 පිටුවත කියවුවෙමි මා කියවූ පිටු ගණන කීයද කියලා අහනවා පිටු කීයක් කියවුවද 10 ඕකෝන් නම් අපිට මේම පොතක පිටු ටික පෙල්ල පෙල්ල බලන්නත් පුළුවන් නේ ඔන්න බලන්න මේ එක පිටුව දෙක පිටුව තුන පිටුව හතර පිටුව පහ පිටුව හය පිටුව හත පිටුව අට පිටුව නව පිටුව 10 පිටුව කීරියක් පුළුවන් වැඩි පිටු ගණනක් තිබුණොත් පිටු ටික ගණන් කර අපිට මේක උත්තරේ ගන්න එක ලේසි වැඩක්ද අමාරු වැඩක්ද අමාරු වැඩක් අමාරු වැඩක් එතකොට අපි අමාරු නොවි ලේසි වෙන වැඩක් කියන කරනවා මොකක්ද දන්නවද මේ පුටි මේ උදාසවලි අතේ ඇඟිලි කීයද එකතක 10යි 5යි මම මේ මහපට ඇඟිල්ල තමයි මේ අපේ ඇඟිලි වලින් ලොක්ක තමයි මහපට ඇඟිල්ල එයාට දානවා එක හරිද ඊට පස්සේ සුලැඟිල්ලට මම දානවා දෙක පහ සුලැඟිල්ලට පහ දානවා මහපට ඇඟිල්ලට දැම්මා කීයද එක දැම්මා සුලැඟිල්ලට පහ දැම්මා දැන් මට මේ ඇඟිලි ටික මෙහෙම පුළුවන් 1 2 3 4 5 කියලා 5 කියලා කියන්න පුළුවන් නේ මට තව විදියක් තියෙනවා මේකේ ඇඟිලි ටික ගණන් කරන්න ඒ කොහොමද දන්නවද දන්නේ නැද්ද නෑ සර් නෑ ඇයි ඉතින් මගේ අතේ ඇඟිලි පහයි සුලැඟිල්ල පස්සේ ඇඟිල්ල ඊට පස්සේ මහපට ඇඟිල්ල පළවෙනි ඇඟිල්ල අඩු කරනවා පහෙන් එකක් ඒ හතරක් ආවේ උත්තරේ හරියට ආවනි පහෙන් එකක් මේ සුලැඟිල්ලට දැම්ම පහ මහපට ඇඟිල්ලට දැම්ම එක පහෙන් එකක් අඩු කරලා හතරයි ගාන්ට ඇඟිලි දිග ආවේ උත්තරේ හරි නේද මම පොතක එක පිටුවේ සිට 10 පිටුවතෙන් කිය ඌවෙමි මා කියවූ පිටු ගණන කීයද මට කියන්න හදන ක්‍රමේ හරි මම මේක අහන්න මෙන්න මේකගෙන් කාගෙන් දන්නවද මට මේක හදන හැටි කියන්න ප්‍රබෝධිනිය 10න් එකක් අඩු කරලා ඒකට එකක් එකතු කරනවා හරිද ප්‍රබෝධිනිය කිව්වා හරි නේද ප්‍රබෝධිනිය කිව්වා මොකද ප්‍රබෝධිනිය කිව්වේ 10න් එකක් අඩු කරලා එකක් එකතු කරමු කියලා. හරි. ඔන්න බලන්න. එයා අවසානෙට කියුවේ 10 වෙනි පිටුවනේ. නේද? මුලින්ම කිව්වේ පළවෙනි පිටුවනේ. එහෙනම් 10 වෙනි පිටුවේ පළවෙනි පිටුව අඩු කරනවා. 10න් එකක් 9යි. ගුණාට පිටු අපි 10 කියලා තියෙනවානේ. ආයි මොකද කරන්න ඕනේ? මේ 9යට එකතු කරනවා එකක් 10. හරි. ඔන්න පළවෙනි උත්තරේ ඒක. ප්‍රබෝධනිය තමයි ඒක කිව්වේ. මේ මනු කියවන්න කියන්නේ මොකද්ද? මොකද්ද නෙමේ කවුද? විදුලි බලයමයි. ආ විදුලි බල්බ් එක දාන්න එන කෙනා. නෑ සර්. එහෙනම් විදුලි බිල්පත් දෙන්න. ආ එයා විතරද මනු කියවන්න කොට එන්නේ? ලයිට් බිල් ජල බිල් මතකයි. විදුලි බිල ජල බිල නේද? ඒක දාන්නේ මනු කියවන්න. හරි මම මේක හදන්න දෙනවා. ඔන්න මේකයි ගාන මනු කියවන්නේ අංක 1 නිවසේ සිට අංක 29 නිවසතේ විදුලි බිල සටහන් කරන ලදී මනු කියවන්නා ගමන් කළ නිවාස ගාන
Oka kiyanna balanna Sudam sadu. Sudam sadu wena wedak kara kara hitiya man dakka me balu petiyat ekak dohuda kathawa. Oy man kiyana kahinnit naddu kiyala. Ya ya. Sudam sa kohomada meka hadanne? 29 en ekak adu gala. Ah. Ekata ekak adu gala. Aha. Manu kiyawanna. Kawuda men ting ting gala gitar ekak gahanne? Teng teng teng. Ting, eno do adik tarak gano. Kaurari signal madi kene gitar ekak gano. Sir ting 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 ting. Kika eno do adada? Aw sir. E signal madi vichchama. Neda? Aw sir. Hari, onna manu kiyawanna avasanata giye 29 wena nivasata. Neda? එයා මුලින්ම ගියේ පළවෙනි නිවසට 29 අඩු කරනවා එකක්. ඒතරම 28යි. හැබැයි උත්තරේ එකනේ. ආයේ මේ 28ට එකතු කරන්න ඕනේ තව එකක්. එතකොට කීයද? 29 දෙවෙනි එකට උත්තරේ. හරිනේ? අපර පොණි පොඩ දෙන්න කවිස. බලයි. ආයෙ බලන්න මෙන්න මේක. ඊළඟ ගාන තියෙන්නේ කිරියම්මා බණ පොතක පස්සන පිටුවේ සිට 17 පිටුවේ කියවුවාය. කිරියම්මා කියවූ කිරණ කියදරනවනේ අපි මේක හදන්න දෙමු අර මේ මීය හොයන කොල්ලට මු මීය හොයනවා දීනෝ කමීස් බලංගොඩ මම දැන් දැන් මේසේ අරත් එක රින් ගන්න හදනවා කොහොමද හදන්නේ මේක දාහතෙන් පහක් අඩු කරනවා දාහතෙන් පහක් අඩු කරනවා ඊට පස්සේ දාහතෙන් පහක් අඩු කරලා Ege utre, ege utre. Ege utre, ege utre. Paha. Aha, dahatin paha kadu kol, ege utre paha kadu kol. Wede, hari gini. Aho ya si? Kau mau tanya mikir? Dahatin paha kadu kerela, dola hati kaki kadu kerna. Ikan dahatin paha kadu kan dola hari ini? Oh. Sure? Sure. Ah. හරි ඔන්න බලන්න කිරියම්මා ඉතින් ඉන්න ගමන් මොකද කරන්නේ බණ පොතක පිටු කියෙව්වා මුලින්ම පස්සෙනි පිටු ඉඳන් තමයි කියවන්න පටන් ගත්තේ කියවල ඉවර කළේ 17 වෙනි පිටුව 17ෙන් අඩු කරනවා මුලින්ම කියපු පස්සෙනි පිටු නිසා පහ 7ෙන් පහ 2යි 1යි 12යි එතකොට මේ කිරියම්මා කියවපු බණ පොතේ පිටු ගන්න 12යි නේද වාසි නැස 12ට එකක් එකතු කරනවා. අන්න හරි අඩු කරපු ගමන් පිටුවක් මගහැරෙනවානේ. එහෙනම් මේ 12ට ආයෙ එකතු කරනවා එකක්. එතකොට කීයද? 13. 13යි කියලා ආවද? ඔව්. ආ හරි හරි. ඔන්න ඊළඟ ගාන මනු කියවන්නේ අංක 8 නිවසේ සිට අංක 32 නිවසතේ ජල බිල සටහන් කරන ලදී. මනු කියවන්නා ගමන් කළ නිවාස ගණන. අපි මේක ආමු කිමිත් එනුකගේ. කිමිතා හදමුද මේක කාස ආ කිමිත් මොකද කරන්නේ 32 ගටක් කඩ කරන්න ඕනි ආ අන්තිමට ගියේ 32 වෙනි නිවසට මුලින්ම ගියේ 8 වෙනි නිවසට එහෙනම් 32 න් අඩක් කඩ කරනවා 32 න් අඩක් කඩ කරොත් කීයද उत्तरे हर गया हम हो गए वाहन किलोमीटर दुलम कानू वाले विसीपास खानु विसीपा किलोमीटर विसीपा खानु गमन कर वाहन मे दहा सीट 25ක් 90 තේ හැම ඌ මුළු කණු ගණන දික අහන්න මොකද කරන්න ඕනි
හදන්න බෑ 25 න් 10ක් අඩු කරලා ඒක වෙන කෙනෙක් නිදිචර නිවෙන්ද කතා කරන්නේ හරි ඕක මන් දෙන්නම් Galaxy A17s කියන බලන්න මොකද කරන්න ඕනේ මොකද කරන්න ඕනේ පුළුවන්ද කියන්න 10 න් 25ක් අඩු කරන්න 15 Eh kok alat ini nih? Tarawih nih? Nih. Tarawih mama kita tinggi. Tapi nanti kita alu ini mandar nih? Nih itu. Tarawih orang ready ikut mandor sebentar kita alu ini itu. Aau. Ikannya. Hari ini na. Orang api hilang kan? Ada mu? Saya boleh kita dalang kan na? Asal tuh kamu bisa අනුපිළට අංකය දා ඇති මෝට්ටු මිටියක කිරිය අපුචේ නෝට්ටු රුපියල් නෝට්ටු නම් අච්චු ගැහුවා ඩොලර් නම් අච්චු ගන්න බැහැලුනේ අනුපිළට අංකය දා ඇති නෝට්ටු මිටියක යටම නෝට්ටුවේ අංකය 0.03.725 විය උඩම නෝට්ටුවේ අගය 0.03.742 විය නෝට්ටු මිටියේ නෝට්ටු කිය දානවා කරන්න ඕනේ මොකද්ද Binduai, tunai, hatai, hatarai, dekai dar. Gila kan? Eke yang aduk kerana noni. Binduai, tunai, hatai, dekai, paham. Mana aduk kerana? Dekai paham aduk kerana? Berio, mepati kata, dolahai paham, hatai. Iba si meter pienne, tunai. Tunen dekat kerana ikai, ada yang kata bintu ay, tunen tu nak bintu ay, bintu ay. Apa itu ni dah? Apa yang nol tu dah hati dah? Nee, dah hati dah. Tapi kita tu kerana oni dah nanti. Oni. Dah hati dah ikam, kita tu kerana kir. Dah hati. Hati. Kita nol tu dah hati, tiada ti. Dah hati. Dah hati. Hari, saya itu power awa, ikannya karantek awi lah tiyegi. Putih boleh tiyegi? Karantek awa tiyegi. Saya itu no anti screen neka, maka keranda pulang. Api rata. Awal rata awa, api okur meka saya kapal lah tiyegi. Api tiyegi ane. Awal rata awi nanti tama. Api tiyegi ane, api tama ane. Api tama ane. Api tiyegi ane. Ena cuta nih sabtu ini kok survei komputer ini monitor ini berarti karena kan? Saya. Oh. Pasien ini kan ada utaragi ya deh. Pasien ini kan kini ini awasan kan ini itu? Nah. Pasien ini kan itu utaranya apa? Dasi ini itu? Oh saya. Dasi ay. Dasi ay, masi ay. ඒ මගේ වයස. නෑ අපි.
ඒක يعني වලට වඩා මම මේ චුට්ටයි වැඩි මන් 16යි මාසෙයි හරි කම්පියුටරේ වුණා කොහොමද සිද්ධ වෙන්නේ ගේම් එක කීයද දාසයයි මාසයයි දින තුනයි වැඩ දාසයයි මාසයයි දින තුනයි දින දෙකයි आज मैं समथिंग करने होने लैपटॉप पे कौन करना कंप्यूटर ऑन करना ගෙදර වගේ අර උඩ බල්බ් එකක් තියෙනවනේ අර කුස්සිය තියෙන්නේ ඒකෙන් ඔය ඉන්නේ දැන් සෙලට කරන්ට් එක ආවිල්ලා කම්පියුටරේ ඔන් කරනවා කවුද හිනා වෙන්නේ කවුරුහරි අනවශ්‍ය විදිහට හිනා වෙනා එනවා ඔව් සර් තාවි නාඩියක් ඉවසන්න. හා සර්. එමේ කම්පියුටරේ ඔන් කරලා කම්පියුටරේ මීටින් එක දාලා ඊට පස්සේ ස්ලයිඩ් එක නේද ස්ලයිඩ් එක ප්ලේ කරලා වැඩ කීපයක් තියෙනවනේ තව නේද? ඔයාල නම් දන්නේ නැති වෙති ඕ අප්පා. දන්නවද? නෑ සර්. නෑ සර්. අනිවාර්ය. ඊට පස්සේ කම්පියුටරේට ඩේටා සපෝට් කරලා ඒ කියන්නේ දතෝනි සර් මට නාඩි කියක් යනවාද මොකද්ද එහෙම වෙන්න විනාඩි කියක් යනවාද බලමු දැන් පොඩ්ඩක් ගණන් තියලා බලන්නකෝ දැන් මම මේ වැඩේට අත ගෙවි කීරද කියලා බලන්න සර් අත දිවිවේ සර් ඔව් 7යි 20ට හතයි 20ට ආ දැන් හතයි 20 නෑ හතයි බුදු කියන්නේ එපා පව් සිද්ධ වෙනවා හතයි 25ට වැඩි දත දෙවි හතයි සර් ගෙවයිස කියද
අටයි විසිකට අට වැඩි වයස නැහැ කීයද කියන ගව අනර ඩේටා අඩු කෙනා කතා කරන්න යනවා සටයිද නේද අර ඩේටා අඩු කෙනා කතා කරන්න යනවා ඊට අර ගන්න ඔන්න කම්පියුටර් ඔන් වුණා පුළුවන් ද වාඩි කම්පියුටර් කම්පියුටර් ඔන් කරලා ගන්න සර්ගේ වයස 38යිද සර්ගේ කම්පියුටර් ඔන් වුණා කියලා දැනගන්න පුළුවන්ද normal data වලින් තමයි class එක කළේ then sir ඔයාලට sir ගේ computer PC එක on කරගෙන ඒකෙන් දැන් class එක කරනවා ඒ කියන්නේ slide එක okay කියන එක නේද slide එක on කළාම අපිට වැඩේ කරන්න දැන් පුළුවන් චුටි ඉල්ලීමක් කරන්න ඕනේ මොකද ඉල්ලීම slide එක ටුක් කරලා එනකොටම අඬ ගන්න එපා මේක වඩා හදාගෙන කන් ඉන්න හොඳ ළමයි වගේ දැන් හරි ඔකේ තෑන්ක් යු හා අසාලිම ලියුවේ නෑනේ එන ඉස්සලාම අසාලිම ලියමු ඉස්සලාම නෙමෙයි දැන්වත් අසාලිම ලියමු ලියන්න පළවෙනි වචනේ first word වලඳ පළවෙනි වචනේ වලඳ මුල්ම වචනය වලඳ හරිද දෙවෙනි වචනය අග්ගලා 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 ඔයාලා ගෙවල තදලා ඇති නේද ආච්චම්මලේම තමයි අග්ගලා ගොඩක් හදන්න කැමති එයාලට හරි පුරුදුයි ඔය අග්ගලා හදනවා පුතේ කොස්සට කොට බෙදෙන කොටනත් අග්ගලා හදනවා කොස්සට අග්ගලා ඒක හරි රසයි ඊළඟට සෙවන ඊළඟ වචනේ සෙවන. අග්ගලාට පස්සේ සෙවන. ඊළඟ වචනය පහල. සෙවනට පස්සේ පහල. වලඳ අග්ගලා සෙවන පහල. අවසාන එක නලල අවසාන වචනේ නලල අවසානෙට නලල මම දැන් ඔන්න වචන ටික ආයෙ පාරක් පිළිවෙලට කියන්නම් පළවෙනි වචනේ දුන්නේ වලඳ දෙවෙනි වචනේ දුන්නේ අග්ගලා තුන්වෙනි වචනේ දුන්නේ සෙවන හතරවෙනි වචනේ දුන්නේ පහල අවසාන වචනේ නලල හරි නේද දැන් එනවා ස්ක්‍රීන් එක ගේන්න ඔයාලා බලන්න ස්ක්‍රීන් එකේ
වචන ටික දානකොට කීයක් හරි ගිහිල්ලා තියෙනවද කියලා දරුවෝ හරි නේද ඔන්න පළවෙනි වචනය Walanda, balanda, balanda hari dikira. Walanda. Deveni eka. Aggala, hari depan aggala. Aggala murta jalaya nirno ni. Aggala kena kuda murta jalaya. Ila kita. Sevana. Sevana murta jana. Murta jana me, murta jana. ඊළඟට පහල ඊළඟ වචනේ පහල අවසාන වචනේ නලල ඔන්න වචන ටික නම් දුන්නා ඕකේ කළා දැන් ඉතින් බලන්න ඕනි කොහොමද ඔයාලගේ වැඩේ හරියට කෙරිලාද ඊට පස්සේ පහම හරියයි ඉන්නවද පොඩ්ඩක් චෙක් කරන්න හදන්න මොකද කරන්නේ පහම හරි ගිය අය හෑන්ඩ් එක දාමුද මයි ස්ක්‍රීන් එකේ චුට්ටක් බලන්න ගැලරි view දාලා නම් කියන්නේ අද මොකද අපිට වෙලා ගියානේ පහයි 30ට පටන් ගන්න තිබ්බ ක්ලාස් එක හය අමාරුනා පටන් ගන්න කරන්ට් එක නැතුව ඒක නම් සර්ච් එකට බලන්න ඔක්කොම හරි ගියා ඒ කවුද ඉන්නේ කියලා. ඊළඟට හතරක් හරි ගියායි. තුනක් හරි ගියායි. දෙකක් හරි ගියායි. ඊට අඩු කට්ටිය අහන්න හොඳ නැහැ. ඒ කියන්නේ කක්වත් හරි ගියේ නැහැ කියන්නේ මම අහන්න හොඳ නැහැ පව්. එහෙමයි නැහැ කවුරුවත්. ලියන්න මාතෘකාව දසක් කතා කරයි කියලා. බැකිලිවීම ගසක් කතා කරයි. හරිනේ? අපේ මාතෘකාව තමයි ගසක් කතා කරයි. දැන් ගසක් කතා කරයි කියපුවාම ඔයා තමයි ගස. පුතා තමා ගස. හරි. ඔයා දැන් ගහක් වෙන්න ඕනේ. මම සරුවට වැඩුණෝ අඹ ගසක් වෙමි. මම රසවත් පළතුරක් මිනිසාට ලබා දෙමි. මගේ සිරුරේ අතුරු ආසියක් තිබේ. අන්න ඒ වගේ ලියන්න පුළුවන්. නේ? ගසක් කතා කරයි. මම සරුවට වැඩුණෝ දැන් මේ අඹ ගහ කතා කරන්නේ නේද? මම සරුවට වැඩුණෝ අඹ ගසක් වෙමි. මම රසවත් පළතුරක් මිනිසාට ලබා දෙමි. මගේ සිරුරේ අතු රාශියක් තිබේ. ඒ වගේ කියවන්න බලන්න. මම මේකෙ මම ක්‍රියාපද අයින් කරනවා. ඔන ක්‍රියාපද අයින් කළා මෙහෙම දෙනවා. දැන් ඔයාලා ක්‍රියාපද සම්පූර්ණ කළා ක්‍රියාපද යොදලා කියවන්න බලන්න. හරි විනාඩි පහක් තියෙනවා සම්පූර්ණ කරලා ලියන්න
ඉවරයි වගේ නේද ගොඩක් අය finished the එසන්දි පේනා නෑ අපි මේම කරමු කාට හරි ඔක සම්පූර්ණයෙන් ලියාගෙන බැරි වුණා නම් ඔහොම තියෙද්දි මේක ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න පුතේ ඒක තමයි ලේසියෙන් වැඩේ ඕක ඔහොම පේන තියෙනවානේ ඕක ස්ක්‍රීන්ෂොට් කරගන්න ඊට පස්සේ හීන් සැරේ ලියාගන්න පස්සේ නේද එහෙම කරමු අපි එනං ඊළඟට මව්බස පාඩමට යන්න හදන්නේ මව්බස පාඩමේ අද ඔයාලට දීලා තියෙන්නේ මෙන්න මේ වගේ ඔයාලගේ පෙළ පොතේ තියෙන කවි පෙළක්
එතන තියෙනවා හරියටම අපි හතරක් සර් දීලා. කාට හරි මතකද හතර ශ්‍රේණියේ පෙළපොතේ තිබ්බ මේ පාඩම මොකද්ද කියලා? කියන්න පුළුවන්. ගල්ලාගේ ඇතිනියා. මොකද්ද? ගල්ලාරඹේ ඇතිනියා. පෙළපොතේ හිමමද තියෙන්නේ පාඩමේ නමම. පුංචි උනාත් පුංචි අපට හිතන්න. හරියට හරි. පුංචි උනාත් පුංචි අපට හිතන්න පුළුවන්. ගල්ලාරඹේ ඇතිනියා කියන්නේ? ආ හිතන්න. ආ කවුරේ ටක් ගාලා පොත ගන්න. පොත ගන්නකෝ. පොත අරගෙන හරවලම පෙන්නන්න. කොහ? අර තියෙන්නේ නේද? පුංචි උනාත් පුංචි අපට මේ තියෙන්නේ. පුංචි උනාත් පුංචි අපට හිතන්න පුළුවන් කියන එක තමයි ඔගේ පාඩම නේද? ඔය පාඩමෙන් තමයි මේ ඔය කවි කීපයක් ඔක ලස්සන පාඩමක්. දර නෙළුම් මලක් කඩා ගන්න ඇප්පැටියා බිලට බැස්සට පස්සේ එයා මඩේ ඉරෙනවනේ නේද? අනේ මඩේ ඉරුණාට පස්සේ එයාව බේර ගන්න මේ යාළුවෝ තුන්දෙනෙක් කරපු වැඩ කොටස තමයි මේකේ තියෙන්නේ. අපිට තමයි පොතම් බෙලා නැහැ. තමම් බෙලා නැහැ නේද? අමුචය තියෙන. හරි ඔන්න බලන්න මේකේ තියෙනවා මිතුරන් තුන්දෙන කසුකුසු ගාමින කතා බහක් වූවයි. යාළුවෝ තුන්දෙනා. මේ කිටි යාළුවෝ තුන්දෙනා. සේතික බලන්න ඔය කිටි යාළුවෝ තුන්දෙනා කවුද කියලා? බබරයි. කවර කොටයින කවුද? ගෙම්බයි. බබරයි ඉබ්බයි ගෙම්බයි. වැඩියා ඉබිනායි. බබරයි ඉන්නවා. ඊට පස්සේ වැඩියා ඉන්නවා. ඊට පස්සේ කවුද ඉන්නේ? ඉබ්බා ඉන්නවා. එතකොට මේ විලේ ඉරුනේ කවුද? ඇත්පැටියා. ඇත්පැටියා නේද? විලේ ඉරුනේ ඇත්පැටියා. එතකොට මේ ඇත්පැටියා බේරගන්න කට්ටියත් එක්ක යොදපු එක එක පුංචි පුංචි වැඩ පුංචි පුංචි වැඩ වුණා පුංචි පුංචි මොළතුණෙන් කල්පනා කළා යොදපු වැඩ වලින් ඇත්පැටිය බේරගත්තානේ. ඒ ගැන විස්තරයක් තමයි මේ තියෙන්නේ. කොහොම බලන්න. මිතුරන් තුන්දෙන කසුකුසු ගාමින කතා බහක් වූවයි. යාළුවෝ තුන්දෙනාත් එක්ක කසුකුසු ගාලා කතා බහක් කියන්නේ කතා බහක් කරනවා කතා කරගන්නවා. පුංචි පුංචි මොළතුණ කාගේද මේ පුංචි පුංචි මොළතුණ? බඹරගේ මැඩියගේ ඉබ්බගේ. පුංචි පුංචි මොළතුණ එක්ක තන ලොකු අදහස ආවයි. තනියෙන් අදහසක් ගන්න බෑ. හැබැයි තනියෙන් අදහසක් ගන්න බැරි වුණාට මේ යාළුවෝ තුන්දෙනාගේ පුංචි පුංචි මොළතුණ තුනම එකට එකතු වුණාට පස්සේ ඇත්පැටිය බේර ගන්න යස අදහස් ආවයි. ලොකු අදහස් ආවයි නේදුංගම යත නැති වුණා නේද? ඊළඟට බඹරා සතුටින් කොහෙද යන බව රූන් කියා කීවයි. බඹරා මං ඉක්මනට ගිහින් එන්නම් කියලා රූන් කියලා යනවා යන්න. මේ යන්නේ බඹරා කාට පණිවිඩය කියන්නද? ඇත්පැටියගේ අම්මට පණිවිඩය කියන්න. එතකොට විල ළඟ දෙනියේ ජයසක පිඹ වලි කුකුලේ කැඳළුවයි. මේ වලි කුකුලේ බලා ඉන්නවා මේ සිද්ධිය දිහා. විල ළඟ දෙනියේ. ඔය දෙනිය කියන්නේ ජලය රැඳිලා තියෙන ඊට පස්සේ ඒක පිළිහුඩුවට කොකාට එහෙම ගොදුරු විදියට කපුට්ටෝ චුටි මාළු ඊට පස්සේ මඩපණු එහෙම ඉන්නවා. හබරල ගහල කෙටල පඳුරේම දෙනිය වැවිලා තියෙනවා. ඊට පස්සේ ඒකේ මඩ සහිතයි නේද? වතුර ඉදුරු වේලාවකට ඒක කිලිම්ම මඩ ගොහරුවා බවට පත් වෙන එක තමයි දෙනිය කියන්නේ. විල ළඟ දෙනියේ කවුද ඉන්නේ? විල ළඟ දෙනියේ ජයසක පිඹ වලි කුකුලේ කැඳළුවයි. ජයසක. ජයසක කියන්නේ දැන් ඉස්සර ඔය රජවරු යුද්ධය දිනපන් එම ජයසක පිඹිනවා. ඒ කියන්නේ හග්ගෙඩියා විශාල පර්වතයක් උඩ නැගලා රජතුමානි මේ පිඹින්නේ. ඒ කියන්නේ යෝධයෙකුට දෙනවා අපි දිනුවා කියලා මුළු රටටම ඇහෙන්නම මේක පිඹින්න කියලා. ඒකට ජයසක පිඹ. දැන් වලි කුකුලන් ජයසක පිඹිනවා. ඇයි? පුංචි ඇත්පැටිය බේරගන්න පුංචි පුංචි මොරතුන් එකතු වෙලා දැන් වැඩක් කරනවා. ඒ හින්දා බලමු. ඔන්න පුතේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා කසුකුසු ගාමින් කතා බහක් වූයේ කවුද කියලා. කවුද කතා බහක් කළේ? මිතුරන් තුන්දෙනා. ඔව් උත්තරේ කියනෝනේ මිතුරන් තුන්දෙනා කියලා. මිතුරන් තුන්දෙනා නෙමේ මිතුරන් තුන්දෙන. සර් තුන්දෙන කියන එක ඇඩ් කරලා ලියන්න ඕනද? ඉන්න චුට්ටක් මම බලන්න. සෙන්ටික අමාත්‍ර කච්චපත මිතුරන් තුන්දෙන තියෙන්නේ ලංකල්ලාද ඇඩ් කළාද කියලා බලන්න පෙළපොතේ.
එකට සර්. එකට හරි. වදන එක ගන්න. නේද සර්. මිතුරන් තුන් දෙනා. මිතුරන් තියෙන්නේ එකට තමයි. මොකද කොන්නේ නේද? ඒ මිතුරන් කියලා කියන්න බැරිද? හරි. මිතුරන් තුන් දෙ බෑ. මිතුරන් විතරක් බෑ. මිතුරන් තුන් දෙන. හරිනේ පිළිතුර තියෙනවනේ මිතුරන් තුන් දෙන. හා ලොකු අදා සාමේ තුනක් එකතු වෙ බසුද? මුංජි මුංජි මල මුංජි මුංජි මල එක් වූ තැන ඕන්නේ එක් වූ පසු ඕන්නේ ඇයි කුමක් එකතු වූ පසු දානවනේ පුංචි පුංචි මොල තුන කියලා තිබිච්චන් ඇති පුංචි පුංචි මොල තුන කොහෙද යන බව සතුටින් කීවේ කවුද බබරා බබරා ඒක උත්තරේ නෝනේ බබරා නෙමේ කවුද එන්නෝනේ බමරා හොඳේ බබරා නෙමේ බමරා ඊළඟ එක දෙනිය තිබුණේ කොමක් ළඟ දානවා පුතේ මේකේ මේ දෙනිය තිබුණේ කොමක් ළඟද විල ළඟ ඒකට උත්තරේ තමයි දෙනිය තිබුණේ කොමක් ළඟද විල ළඟ ජයග්‍රහණකදී පිඹින හඬ උපදවන දේ කවි පෙළේ වෙයි ඒ කොමක්ද කියලා අහනවා මොකක්ද ඒ ජයසක මේ සංක සක කියන්නේ සංක කියන එක සංක කියන්නේ හංගෙඩියට ජයසක හැඬලුවයි ඒ කවුද කවුද හැඬලුවේ වලි කුකුලා නෙමෙයි වලි කුකුලේ හැඬලුවේ කවුද වලි කුකුලේ මිතුරන් යන උක්ත පදයේ කි ඒකේ උක්ත පදේ මොකක්ද දැන් අපි කොයිලාකම මිතුරන් පාසල් යති කියන්නේ නැහැ නේ මොකද මිතුරන් කිව්වොත් අනුක්තයි. ඒක කියන්නේ අපි මිතුරෝ පාසල් යති කියලානේ. ඊළඟට මිතුරන් සෙල්ලම් කරටි කියන්නේ නැහැනේ. මොකද මිතුරන් කිව්වොත් අනුක්තයිනේ. ඒකේ උක්ත පදේ මොකද්ද? මිතුරෝනේ. ඒතකොට මිතුරෝ සෙල්ලම් කරටි කියලානේ කියන්නේ. නේද? එහෙනම් බලමු ඕන්න. මිතුරන් යන උක්ත පදේ කි? ඒ උක්ත පදේ කොමක්ද? මිතුරෝ. ඊළඟට. ඒ පාරම මෙන්න ස්ලයිඩ් එකේ මොකක් හරි අවුලක් ගිහිල්ලා සංඥක අක්ෂරයක් යෙදුනෝ වචනයක් තෝරා ලියන්න කියනවනේ දැන් සර් මෙතන දෙකක් දාලා තිනවා එකක් පිඹ අනික ළඟ ඔයාලා මේ දෙකම ලියන්න එපා එකක් තමයි දාගන්න ඕනේ හරිද ඊට පස්සේ මොකද ස්ලයිඩ් එකට උනේ පොඩ්ඩක් එතන කළු පාට උනේ ඇයි කමක් නැහැ දැන් එතන ස්ලයිඩ් එක කළු පාට වෙඩිලා චුට්ටක් ඔයාලා මට කියන්න තියෙන ප්‍රශ්නේ මොකද්ද කියන්න ඔතන ඊළඟ ප්‍රශ්නේ මට කියන්න මොකද ඊළඟ ප්‍රශ්නේ ඊළඟට ඊළඟ ප්‍රශ්නේත් මට කියන්න මොකද ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ කවි පෙළෙන් එක වචන පදයක් ඔයලා ඒක බහුවචන කියනවනේ පුතේ පුළුවන් අපිට බඹරා ඒක වචන බමරු බහුවචන තේරුණාද විල ඒක වචන විල් බහුවචන ජයසක ඒක වචන ජයසක් බහුවචන ඔනම කීපයක් කිව්වා දෙනියේ ඒක වචන දෙනිවල බහුවචන මං ආයි කියන්න බඹරා ඒක වචන බඹරු බහුවචන ඊළඟ විල ඒක වචන විල් බහුවචන ඊට පස්සේ දෙනියේ ඒක වචන දෙනිවල බහුවචන ජයසක ඒක වචන ජයසක් බහුවචන හරිනේ ඒ වගේ හරි මේ බලන්න මේ වචනවල වැරද්දක් තියෙනවා ඔන්න ආයි පාරක් ලයිට් වල මොකක්ද අවුලක් ආවා ඕකුණාද මන්ද මේ බලන්න පහත වචන නිවැරදි කරලා ලියන්නලු පුතේ දැනුනි ඔය දැනුනි කියන එකේ නියන්න තියෙනවනේ
මේ නියම වැරදි. දැනුනි, ඇසුනි, ඒ වගේ පේනුනි කියනකොට අගට එන්නෝනි මුර්ධජ නියම. එහෙනම් පුතාලා මේක නිවැරදි කරලා තියෙන්නෝනි අගට මුර්ධජ නියන්නදා. ඊට පස්සේ පේනුනි කියන එක පේනුනි කියන එකෙත් මුර්ධජ නියන්න වැටෙන්නෝනි අගට. ඇසුනි ඒ මුර්ධජ නියන්න. කියුනේ ඒකටත් මුර්ධජ නියන්න එන්නෝනි. සරසුනේ මුර්ධජ නියන්න. සනසුනේ මුර්ධජ නියන්න. වැටුනේ එතන මුර්ධජ නයන්. සිනාසුනේ මුර්ධජ නයන්. තේරුණා නේද? දැනුනි මුර්ධජනි පෙනුනි මුර්ධජනි ඇසුනි මුර්ධජනි කියුනේය මුර්ධජනේ යන්න සරසුනේය ඒත් මුර්ධජ සනසුනේය මුර්ධජ වැටුනේය මුර්ධජ සිනාසුනේය මුර්ධජ ඔන්න ඉතින් තමයි නිවැරදි කරන්න තිබ්බේ ඉතින් ඒකත් හරි ඇති නේද දැන් ටිකක් මාංශි කියලා මම දන්නවා මොකද දන්නවද එක දිගට අනික දැන් බලන්න වෙලාවද ඔය හා ඊළඟට පස්සේ දුක යනවා හරි පරිසරය අප පරිහරණය කරන දේවල් මේ දවස්වල කරන්නේ ඒකෙන් භාණ්ඩ හා උපකරණ නිසි පරිදි නිසිතන තබා ගැනීම අපි ඉක්මටි ඉක්මටි කරගෙන යන ගොඩක් පරක් වෙලා නිසා දැන් භාණ්ඩ හා උපකරණ දැන් අපේ ගෙදර තියෙන විවිධ භාණ්ඩ උපකරණ ඒව තැන් තැන් වල දාලා තිබ්බහම මොකද වෙන්නේ අපිට විවිධ අපහසුතා එනවා ඊට පස්සේ භාණ්ඩ විනාශ වෙනවා ඊළඟට ඒවයි හානි වෙනවා නේද ඒ නිසා අපි භාණ්ඩ උපකරණ නිසි පරිදි නිසි ලෙස භාවිතා කරනවා මේ බලන්න දැන් සමහරට ඔයාලගේ ගෙදර මේ වගේ ටූල් කිට් එකක් නේද තාත්තා ළඟ ඇති නේද ඒක මේ වගේ ලස්සනට පෙට්ටියක පිළිවෙලට අහුරලා කොහොමද ඊට පස්සේ අම්මා මුළු තැංගියේ තියෙන හැඳි ටික මේ වගේ ලස්සනට වෙන් කළා ඇති ඊට පස්සේ පිඟන් ටික පිඟන් රාකි මේ වගේ තබල ඇති ඊට පස්සේ ඔයා ඔයාගේ පොත් ටික මේ වගේ රාකි කසුරුල ඇති අපේ කවිසෙම්ම ඊට පස්සේ ඇඳුම් මේ වගේ පිළිවෙලට ඉල්ලලා ඇති ඊට පස්සේ සපත්තු මේසේ යට නැහැ දෙයට නැහැ නේද පුටු යට නැහැ මේ වගේ රාක්කීක අවුල්ලා ඇති මේ වගේ ඔයාලයි ගෙදර නේද මේ භාණ්ඩ උපකරණ මේ විදිහට පිළිවෙල තියාගත්තොත් වාසි තියෙනවා අපි යන්නේ වාසි තමයි බලන්න හදන්නේ ඔන්න බලන්න එක වාසියක් තමයි පුතේ කාලය ඉතුරු වෙනවා ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට අපිට තියෙන ප්‍රශ්න තමයි ඉස්කෝලේ යන්නේ හැත් වෙලා පොත් දෙක හොයනවා සපත්තු දෙක හොයනවා මේස් දෙක හොයනවා ඔළුව බීරන පණාව වෙනවා කොණ්ඩකටු වෙනවා ඊට පස්සේ මේස් හොයනවා ටයිපටි හොයනවා වෙනවා නේද හැබැයි ඔය පිළිවෙලට තියලා තිබුණා ඒ හොයන කාලේ ඉතුරු වෙනවා එහෙනම් කාලේ ඉතුරු වෙනවා කියන එක එක වාසිය තව එකක් තමයි පිළිවෙල පිරිසිදු බව ඇතිවි භාණ්ඩ නියමිත තැන හරියටම පිළිවෙලට තිබිච්චාම පිරිසිදුයි පිළිවෙලයි දකින්න කෙනෙක් ගෑස් පින්නනවා ඔයාලගේ දරන් තියෙනවද මේ ක්‍රෙදිදාන පුටුවක් ක්‍රෙදිදාන පුටුවක් තියෙනවද ඔයාලගේ දරන් ඔක්කොම ආරෙදි මාර වෙනවා නේද? එහෙම නෙමෙයි පිළිවෙලට රෙදි ටික තියන්න ඕනේ. ඔන්න නම් අපි ලියන්න ඕනි මේක භාණ්ඩ හා උපකරණ ආරක්ෂාවි. මේක ලියා ගන්න ඔයාලා. ඔයාලා ලියා ගන්න ඕනි මේ යට මේක. එහෙනම් භාණ්ඩ පිළිවෙලට පරිහරණය ලැබෙන මාසි එකක් කාලය ඉතිරි වෙයි. අනික පිළිවෙල හා පිරිසිදු බව ඇති වෙයි. අනික භාණ්ඩ හා උපකරණ ආරක්ෂාවි. ලියා ගන්න ලස්සන පැහැදිලි අකුරෙන් ඔයාලා ලියන්න ඕනි මේ යටේ. මම ඒක කොටු කරලා තියන්නම්. මේන්න මේක තමයි ලියන්න ඕනේ. භාණ්ඩ හා උපකරණ ආරක්ෂක. මොකද අනිත් එක මම දීලා තියෙනවා.
හරි ඒක ලියාගත්තානේ එහෙනම් අපි ඊළඟ කොටසට යමු දැන් ඉක්මනට ඉවර කරන්න හදන්නේ සර් ඉන්ටර්වල් දෙන්නේ නැහැ පුතේ හොඳේ ඉන්ටර්වල් නොදී ඉක්මනට ඉවර කරන්න ඊළඟට තියෙන්නේ භාණ්ඩ අපිලිවෙලට පරිහරණය අවාසි දැන් පිළිවෙලට පරිහරණය කළොත් වාසි වෙනවනේ ඒ වගේ අපිලිවෙලට පරිහරණය කළොත් අවාසිත් වෙනවා මෙන්න මේව තමයි අවාසි එකක් තමයි කාලය අපත යනවා ඇයි හොයන් ඊළඟට අනික තමයි අනතුරු වැඩි වෙනවා සමායට කුස්සියේ තියෙන පිහිය ඊට පස්සේ හිරමණය නේද ඒවා තැන් තැන් වල දාලා තියෙද්දි කැපිලා සීරිලා අනතුරු වෙන්න පුළුවන් තව එකක් තමයි භාණ්ඩ හා උපකරණ වලට හානි ඇති වෙනවා ඒ කියන්නේ මේ වීදුරු හැම අනවශ්‍ය තැන් වල තියපුවාම බැටල බිමෙට බිඳිනවා පිඟාන් එහෙම වල දැකලා ඇති ඊට පස්සේ උදැල්ලක ඇත්ත පිය වගේ දේවල් සමහරලාට මිදුලි දාලා තියෙන අතර වැස්සට අහු වෙනවා ඊට මලකඩ කනවා නේද විනාශ වෙනවා ඒ වගේ වෙනවා ඔයාලා ලියා ගන්න ඕනේ මේකේ කොයි ටිකද ඒ තමා භාණ්ඩ හා උපකරණ වලට හානි වෙයි කියන එක මෙන්න මේක ලියා ගන්න භාණ්ඩ හා උපකරණ වලට හානි වෙයි හරි ඒකත් ලියාගත්තා නේද එහෙනම් අපි මේ පාඩමේ ඊළඟ කොටසට යන්න හදන්නේ ඊළඟ කොටස තමයි පුතේ වැරදි ලෙස පා තැබීම නිසා සිදුවන අවාසි වැරදි ලෙස පා තබනවා කියන්නේ දැන් ඔයාලට ඒක ටිකක් මං ඇඳලා පෙන්නුවා අපි මේ වගේ ඉරක් ගෙවුවොත් මේ ඉරේ සමානට අපි අඩිය දෙනවා මෙන්න මේ එක කකුලක් මෙහෙම තියලා අනෙක් කකුල මෙහෙම තියලා අනෙක් කකුල මෙහෙම තියලා අනෙක් කකුල මෙහෙම තියලා ඔන්නම කකුල් මාරු කළා කියලා නේද එතකොට ඔන්නම වගේ යන්නේ ඔන්නම එහෙම අඩිය දෙලා යනවා ඉන්නවා ඊට පස්සේ සමහරේ කොහොමද අඩිය තියන්නේ සමහරේ අඩිය දෙනවා මෙහෙම එක කකුලක් මෙහෙම ඊට පස්සේ අනික් කකුල මෙහෙම ඊළඟ කකුල මෙහෙම ඊළඟ කකුල මෙහෙම ඊළඟ කකුල මේ කොහොමද කියලා මේ කකුල් දෙක ඈඩ් කරගෙන කොහොම අඩිය දී තියනවා එතකොට සපත්තුවේ පැත්තෙම ගිහිනවා එතකොට නිවැරදිව ගිහින්නේ කොහොමද ඉරක් මෙහෙම ගැහුවා ඒ ඉරේ මෙහෙම අඩිය තියනවා ඊළඟ එක මෙහෙම තියනවා ඊළඟ එක මෙහෙම තියනවා ඊළඟ එක මෙහෙම තියෙන කොහොම අඩිය දෙලා යන්න ඕන මෙහෙම තමයි නිවැරදි වැඩිය තියෙන ක්‍රමය හරි දැන් චුට්ට හැරෙනවා එතකොට සපත්තුව අඩිය ගෙවෙන්නේ නැහැ පැත්තක් ගෙවෙන්නේ නැහැ සපත්තුව අඩිය ගෙවෙනවා මොකද ගෙවෙන්නේ නැහැ නේද පැත්ත ගෙවෙන්නේ නැහැ කැඩෙන්නේ නැහැ සපත්තුව ආරක්ෂා වෙනවා අනික මේ වැරදි ඉදිරිය අඩිය තියනකොට මේ අපේ කකුල වලට තමයි දැන් අපි අඩිය තියනකොට අඩිය තියනකොට කොහොමද දන්නවද විලුඹ කියලා ඇඟිලි වලින් ඉස්සෙන්න ඕනේ ගන්න ගියාන් ඉතින් ඔයාලට නම් ගාණක් නෑ අම්මටයි තාත්තටයි නම්
කඩේට ගියාට පස්සේ ඒවයි තියෙන මේ කල්ලිකුත් වීමේ දිනයයි විස්මාදිත දිනයයි මේ ඔව්ව නෙමේ දැන් මේ දවස්වල වැඩි මිල තමයි වැඩි නේද ඔන්න පාංගෙඩියක් රුපියල් 130ක් වෙන්න යනවා ඕසද ඕසද දැන් ඒක ගැන හිතපන් ඕසද ඇඬෙනවා දැන් ඕසද අඬන්න හැදුවේ නේද දැන් අප්පා නේද බඩුවල මිලනේ අද තිබ්බ මිල නෙමේ හෙට ඔන්න පුතේ අපි ආමු බාණ්ඩ මිලදී ගැනීම සැලකිලිමත් කරමු මට කියන්න බලන්න මොනවද කල්ලිකුත් වීමේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය දෙන්නේ SLS ISO කියන ජාතියක්. මේකේ ඔයාලා හොයන්න හොයලා ඔයාලට නැති තික ලියා ගන්න. මේ ඔක්කොම ලියන්නේ නැහැ. මොකද සර් දෙකක් දීලා ඇති දෙකක් ඔයාලා ලියන්න. ඔතන ඔයාලට හිස්තැනේට අදාළ දෙක ලියා ගන්න. කල්ලිකුත් වීමේ දිනේ, නිස්පාද දිනේ, බාණ්ඩ ලියාපදි සාධකයේ ප්‍රමිති සලකන. ලංකාවේ පිළිගත් වෙළඳ භාණ්ඩයක් නම් ඒකට ලියාපදිංචි අංකයක් තියෙනවා. ලිප අංක කියලා ඒකට දාලා තියෙන්නේ. බලන්න ලිප අංකේ 0.02 k 20. අනිත් වගේ අංකයක් ඇති. ඔය සාමාන්‍ය ඔයාලා යෙදෙට ගේන මිරිස් කුඩු පැකට් එකේ 3-5 කුඩු පැකට් එකේ ඔව් ලිප අංකේ ලියාපදිංචි අංකය කියලා. ඊට පස්සේ නිස්පාද දිනේ අනිවාර්යෙන් තියෙන්න ඕනි. කල්ලිකුත් වීමේ දිනේ තියෙන්න ඕනි. ප්‍රවිසලකුර තියෙන්න ඕනි. මේ කාගේ හරි ගෙදරක ඔය ටික පෙන්වන්න පුළුවන් පැකට් එකක් තියෙනවා නම් පෙන්න. අපි zoom එකේ කියව වැඩ තියෙනවා නේ. ඒ කියන්නේ දරුවන්ගේ ගෙවල් වල තියෙනවා පෙන්වනවා. පෙන්වන්න බලන්න. අවස්ථාව දෙන්න කවුද ගත්තේ ළඟට එක බලමු කට්ටිය ගිහිල්ලා රොහ යන්න ඒ කියන්නේ පුටු වල කවුරුවත් නැත්තේ ආමේ තියෙන්නේ එයා පැත්තකට ගියා අමී එසඳි නේද කොයි එසඳි පෙන්නන්න මේ පැත්තට ඔන්න එසඳි පෙන්නන්න නේද ඒක තියෙනවා අනිත් පැත්තේ ඇරිවා නේද? පුතේ තිබිච්ච පැත්තටම වරන්. කො. ඒක තියෙනවා කල්ලිකුත් වෙන දිනය, expiry date, නිෂ්පාද දිනය, manufacturer date. ඊට පස්සේ උපරිම සිල්ල මිල තියෙනවා අම්මෝ උපරිම සිල්ල 40යි. හිතමගේ නෝට් එක පුතේ 40 50ක් වෙయ్యා. මේකේ ලියාපදිංචි අංක නම් පේන නැහැ. හා. මේ තව කෙනෙක්. සිනෙද්ද? කවුද? තව කෙනෙක් පේනවා පොඩ්ඩ බලන්න. ආ මෙතන කෙමිත් නේද? කෙමිත් පොඩ හරවන මේ පැත්තට. කො කෙමිත්? ආ කැපලිකරිස්. ඕකේ ග්‍රෑම් අර බර ග්‍රෑම් 200 කියලා දාලා තියෙනවා. නේද? ඊට පස්සේ ඒකේ නිෂ්පාදිත දිනය 2022 1/11, කල්ලිකුත් වෙන දිනය 2023 1/10. ආ බැච් නම්බර් 140. අනේ මෙතන මේ 2220යි අනේ මිල තියෙනවා කුළුබඩුව ආසිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ අනුමතයිලු චුට්ටක් ඔබ කෙමිත් ඕම් පොඩක් බලන්න ලිපාංක කියලා එකක් තියෙනවද කියලා ඔක ලිපාංක ලියාපදිංචි අංක කියලා තියෙනවා කොතනද ලිපාංකය ලියාපදිංචි අංකය තියෙනවා කවුරු හරි දැන් අනිත් එක අපි බලාගත්තානේ පොඩක් කොහෙ හරි තැනක තියෙනවා නම් ඔයාලා බලන්නේ කද ලිපාංක කියලා එකක් තියෙනවද කියලා බලන්න ලිපාංක කියන්නේ ලියාපදිංචි අංකය ගොඩක් අය මේ ඔය වැඩිපුර තියෙන ගමේ ගොඩේ මිරිස් කුඩු පැකට් එකේම විකුණන තැන තියෙන්නේ. ඒවයි තමයි තාලේ විකන් ප්‍රාදේශීයකම් කාර්යාලෙන් ලියාපදිංචි අංකයක් එහෙම දීලා තියෙනවා. අන්න ඒක. චුටගෙන අපි තව කෙනෙක් එකක් බලමු. මොකද්ද මේක? මේකේ ඒකේ බහෙත් බහෙත් ඔය බහෙත් එකක්ද? බහෙත් අසුනක් වගේ මට පේන්නේ. නැද්ද? නෑ. මොනවාද? බ්ලැක් ටී ටී එකක්. හරි. මම දැන් හොයන්නේ ලිපාංකය. ලියාපදිංචි අංකය කියන එක පේන එකක් බලන්න. කොඩ බලන්න. මේකද? ශ්‍රී ලංකා වැවිලි කර්මාන්ත. ඇඟිල්ල දිලා පෙන්වන්න තියනවා ලියාපදිංචි අංකය කියන එකක් තියෙනවා ඇඟිල්ල දිලා පෙන්වන්න. ලියාපදිංචි අංකය. මම වගේද?
ඔයක කඩෙන් එන අපු මිරිස් පැකට් මේ අනිව යක තියනවා කඩේ කියන්නේ ගමේ ගොඩේ ඔය පැකට් කරන අය ඉන්නවනේ අන්නේ ගොල්ල ළඟ ඔක අනිවාර්යෙන් තියෙනවා ඔය ගොඩක් ඔය SLS ISO දාපු වටන ලියාපදිංචි මං හිතන්නේ ඉච්චර නැද්ද කොහෙද ආ මේ ඇඟිලි තියලා පෙන්නන්නේ පුතේ ගොඩක් ක්ලියර් නැහැ නේද චතුමි කො ආ මේ ඔය මෙතන මෙයා ගංකයක් කර අන්න එතන පුතා ඔක හොල්ලන්නේ තු පොඩක් තියාගන්න ඕනේ අන්න හරි ඔව් හරි අපි දැන් ඒකට දැන් මං කියන වැඩ ඔය දිගේ තව හොයන්න ඔයාලා කොහමද හොයන්නේ ඔයාලා ගෙදර තියෙන දබටන අරගෙන අසුරන අරගෙන තව චුට්ටක් හොයලා බලන්න හාපුතේ නම් හාපුතේ කියන්නේ හා හා ආවනේ මේ හාපුතේ හරි එහෙනම් කල්ලිකුති මෙදින ඉස්බදේ මේ කියනවා ඊළඟට අපිට මෙහුම් ක්‍රම ටිකක් ඉගෙන ගන්න තියෙනවා මහල වෙන්න නම් බැරියෝ විසිදුරු බෑන්කට් මැස්ම එළලීම දන්වැල් මැස්ම බ්ලැන්කට් මැස්ම කතර මැස්ම මොයිට මැස්ම උළුකට මැස්ම ඔයාලා මේවයි මැහුවා තුනේ පන්තියේදී නේද මේස දරනවාක් හැදුවා නේද ඊට පස්සේ ඔයාලා ලේන්සුවක මලක් මහන තියෙනවා මෙන්න මේ වගේ පුළුවන් නම් කියන්න ඔය ලේන්සුවක වාටිය මහලා ඒ ලේන්සුවේ වාටිය මහන්න පාවිච්චි කරලා දෙන මැහුම් ක්‍රමය කියන්න බ්ලැන්කට් මැස්ම ඔව් ඒක උත්තරේ තමා බ්ලැන්කට් මැස්ම උත්තරේ බ්ලැන්කට් මැස්ම ඊට පස්සේ ඔය බ්ලැන්කට් මැස්ම දාලා ලේසුවේ වාටිය මහලා මැද මලක් මහනවා ඒ මල මහන භාවිතා කරලා තියෙන මැස්ම මොකද්ද දම්වැල් මැස්ම ඔව් ඒකට පාවිච්චි කරලා තියෙන දම්වැල් මැස්ම බ්ලැන්කට් මැස්ම මේකට දම්වැල් මැස්ම blanket mesma dangwell mesma liya ganna blanket mesma dangwell mesma hari ilagata oya ape gedara ituru wena apate dana kabali wena abalan wela iwat karana dewal ekathu karala අපිට හදන්න පුළුවන් පුංචි පුංචි නිර්මාණ තියෙනවා මේ එක නූල් රෝද ට්‍රැක්ටරේ මේකද කියලා මේ එක සෙල්ලම් පන්තිය මේ තව එක බඹර කරත්තය මේ තව එක සෙල්ලම් පංකා මම හිතන්නේ මේකෙන් වල දෙකක් හදලා තියෙනවා එකක් තමයි සෙල්ලම් පන්තිය අනික තමයි සෙල්ලම් පංකා නේ ওই දෙක නම් හදලා තියෙනවා බඹර කරත්තය නූල් රෝද ට්‍රැක්ටරේ නම් හදලා නැති වෙයි ඔයගේ තාත්තෙන් එමල බලන්න ওই නූල් රෝද ට්‍රැක්ටර එයාලා හදලා තියෙන කාලේ මේක පාන ලියා ගත්තාද දරුවෝ? ඔව් සර්. නෑ සර්. ආ. නෑ සර්. ඔක්කොම ලියාගෙන ඔක්කොම ඉඳලා ඉන්නවා. නෑ සර්. හරි හරි ලියා ගන්න ලියා. නෑ සර්. හරියට ලියන්න. සෙල්ලම් පන්න. නූල් රෝද ට්‍රැක්ටරය. ට්‍රැක්ටරියවා. ඉනණි තේරියා. ඔව්. බම්බරද බම්මරද. බම්බර කරා. ඒ සෙල්ලම් පන්තෝරුව හදන්න මොනාගෙන්ද? සෙල්ලම් පන්තාව හදන්න ඌමනා වෙන්නේ. ඒ සෙල්ලම් පන්තාව නෙමෙයි සෙල්ලම් පන්තේරුව. සෙල්ලම් පන්තිය හදන්නේ ඕක හදන්නේ නැතිනේ මේ ඉස්කෝලේ පුංචි කාලේ මේ පුංචි තවම පුංචි තමයි ටොනික් පියන් ටිකක් අරගෙන කම්බියක් ඇතුලෙන් ඒ ටික යවලා ඊට පස්සේ මිටක් දාලා ඇතුලේ නේද මතක නැද්ද සෙල්ලම් පංකාව සෙල්ලම් පංකාව දැනගන්න මොකක්ද දන්නවද රබර් රැටයක් ගන්නවා ඊට පස්සේ කාඩ්බෝඩ් හරි පොල් පිටි හරි පෙත්තක් ගන්නවා ඉරට්ටක් ගන්නවා සර් අයිස්ක්‍රීම් කෝට්ටක් කොලේද ඔය එකම පුළුවන් එකම පුළුවන් හරියනම් ඊළඟ පාඩම්කරන් කියන්න ගන්න ඕරතේ නෑනේ අප්පා කන්න කන්න ඉන්ටර්වල් එකක් දෙන්න මේක ඉවර කළා ඝන පාඩම් බලන් දෙයක් නෑනේ මොකද ඝන පාඩම අපි කළා කාට හරි සම්බන්ධ වෙන්න බැරුණා නම් ඒ වෙලාවේ ඉක්මනට බලා ගන්න උත්තර ටික ඔන්න ඔක්කොම උත්තර ටික දාගෙන එක දිගට වේගින් දානවා
අම්ම තාත්තා බලලා නැහැ. හරි නේද? චෙක් කරගත්තානේ. ඔන්න ඊළඟ උත්තර ටික. සර් පරිසරය ගේමු කරමු. අනිවාර්යෙන් ඔක්කොම දේ කරනවා. නැත්නම් මට 6 දවසක් කරන්න වෙනවනේ. ඒකෙන්ද අදිවර කළා දාමු. වාර කාටරි අමාරු වුණොත් මේ ලියු වෙන්න. ඊට පස්සේ රෙකෝඩින් එක දානවනේ. ඊට පස්සේ රෙකෝඩින් එක බලා ගන්න හොඳේ. ඒ කියන්නේ මාසිරන් ඉන්නපා. දැන් සර්ට මේක ඉවර කරන්න වෙන්නේ. මොකද සර්ට 6 දවසක් මේ පාඩම කරන්න ඉතුරු කරගන්න වෙන්නේ. ඒ නිසා තමයි පටපට ගාලා ඉවර කරන්නේ. මොන්ඩිසෝරි පැටව මේසයට ඊට පස්සේ චෙයාර් කියන්නේ පුටු වැට ඊළඟට ඩෙස්ක් කියන්නේ සිසු මේසයට ඩස්ට්බින් කියන්නේ කතර බඳුනට ඩස්ට් කියන්නේ කුස්සියට රූල කියන්නේ ඇඩි රූලට බලන්න චෙයාර් කරලා තියෙන හරියද කියලා මොකද සද්දයක් ඇහෙනවනේ ආවම සද්දයක් කළා දැම්මා ඒ කවුරුද බලන බලන රේඩියෝ එකක් දාලා ඔය ඉස්සර මේ අපේ ආචි රටේම තියෙනවා සිය රටේම තියෙනවා පරණ රේඩියෝ ජාතිය ඒක දාපන් ජරබර රවසර සසර රවසර ගාතම ඇහෙන්නේ. ඒ જાති රේඩියෝ එකක් කවුරුරි දැම්ම උච්ච වේලාවේ. ඒකයි ඒ. යකලා නේද? කියවල බලන්න කම්මැලිකම යන්නත් එක්ක. බ්ලැක් හෝල් එක නේද හරි පුතේ බලන්න දරු I help you to cut vegetables මොකද මේකේ තේරුම මම ඔබට ලෙවලු කපන්න උදව් කරනවා මම ඔබට ලෙවලු කපන්න උදව් කරනවා You are a knight මොකද තේරුම ඔයා පිහියා ඔයා පිහියා ඔයා පිහියා ඔයා පිහියා I help you to see මොකද පුතේ I help you to see මම ඔයාට වාඩි වෙන්න උදව් කරනවා අනිත්‍යය අනිත් අය ලියා ගන්නකම් ලියලා ඉවර කට්ටිය කියවන්නකෝ බලන්න I help you to I help you to the best I help you to the best you are an idol to me I help you to 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 මම කොස්සක්ද ඔයා කොස්සක් කියලා කිව්ව මට කවුරු හරි කොමිටෙන් ගහන්නේ හා එහෙනම් යනවා අපි
දෙමළ පාඩමට. දෙමළ පාඩම පළංගල්. මුලින්ම තියෙනවා මාම්බලම්. මාම්බලම් කියන්නේ අඹවලට. ඊළඟට තියෙනවා විලාම්බලම්. විලාම්බලම් කියන්නේ දිවුල්වලට. ඊළඟට තියෙනවා පලාපලම්. පලාපලම් කියන්නේ වැල හෝ වරකා දෙකටම. ඊළඟට තෝඩම්බලම්. තෝඩම්බලම් කියන්නේ දොඩම්. ඊට පස්සේ අන්නාසිපලම්. අන්නාසිපලම් කියන්නේ අන්නාසි. ඊට පස්සේ ආකරණ තිබ්බා. කොහොමද යකරන්නේ? මාම්බලම්. අඹ, විලාම්බලම්, දිවුල්, පලාපලම්, වැලවරකා, තෝඩම්බලම්, දොඩම්, අන්නාසිපලම්, අන්නාසි. හරි නේද? ඉතින් දරුවනේ ඊළඟට ඔයාට තියෙනවා මෙන්න නාන අධිපර දැන් මේ ඉස්කෝලේ එක සිදුවෙන පුංචි කතාවක් ඉස්කෝලේ ලොකු සයි ගුරුතුමයි ළමයි මුලින්ම කියනවා මෙන්න මෙහෙම නාන අධිපර නීංගල් යා දන්නවද මේකේ තේරුම මම නාන අධිපර මම විදුහල්පති තුමා නීංගල් යාර යාර කියන්නේ කවුද කියන එකනේ නීංගල් කියන්නේ ඔබ ඔබ කවුද එතකොට තව එක්කෙනෙක් මෙහෙම කියනවා නාන ආසිරේල් නීංගල් යාර මොකද මේකේ තේරුම මම ගුරුතුමා ඔබ කවුද නියමයි නාන ආසිරේල් මම ගුරුතුමා කියන්නත් පුළුවන් ගුරුතුමී කියන්නත් පුළුවන් නීංගල් යාර ඔබ කවුද නැත්නම් ඔයා කවුද නාන මානවි නීංගල් යාර මොකද මේකේ තේරුම නාන් මානවි නීංගල් යාර මම ශිෂ්‍යයා ඔබ කවුද ඕ මම ශිෂ්‍යාව ඔබ කවුද ඊට පස්සේ එච්චරයි ආ තාපර හැමෝම මතේ කියන්න බලන්න නිකන් කටට හුරු වෙන්න නාන් මානවි நீங்கள் யார் மம விதுவால் பத்திதுமா ஒப்ப காவுது நான் ஆசிரியர் நீங்கள் யார் மம குருத்துமா ஒப்ப காவுது நான் மாணவி நீங்கள் யார் මම ශිෂ්‍යාව ඔබ කවුද? නාන ආසිරියර් නීංගල් යාර් මම ගුරුතුමා ඔබ කවුද? ඒක එකපාරක් කියවන්න
ගන්න. හරි ඉස්සලාද කියවන්න දෙමළ ටික. මාන අධිපරණින් ගන්න. ඉංගලයන් hari ini, api ilang ke pada media nama misra biasa. Tunsi visi paham, tun desiya dah hater, ikasiya hatalis sader. Abaroh na kamera liya itu, make nih itu putih ini. Oke. Oh ya, mana sih amna? Ilang ada inno ni sangkya apa? Ikasiya dulu hati, ikasiya hatte, tuh nanti ikasiya asu paham. Ikasiya dulu. Ikasiya dulu. Hari ini ngete. Atasiya dia, pansiya dah nama, tunsiya panas sih. Ilang ada inno ni sangkya. Desiya. Tisat, ikat hari. Enam, mana nih meki? Mana nih trikon dua lagi yang gat tadi? Kira deh gatte? Hater. Ekan urte ya dekai, ani turte dekai, dekai dekai haterai. Nih deh. Itu buat kotu buat kira deh gat tadi? Hai. Hai. Kotu buat gatte? Hai. Hari. Rata awan huwa, kisahnya itu gelapnya pilih tuh ya. Bisa visi deh kali lagi deh. Visi hajar ya. Visi hajar. Ekornya ha dah tuh na. Kisahnya itu? Pahala deh. Pahala deh. Hari. Ini lagi deh. Apa yang mau pariser lagi ini deh. Ikhmat juga kan mau. Udah batal lah apa sidur kiat tiennya mau deh. Hata. Hata tiennya mau. Sidur hata dana atau mana ada kira? Hmm. Bahkan lama gak tuh. Ute nambu ya na wacine bawita kan karma anti mang kia dunna muka de karma patal 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 karma patal karma anti hari ini lagi deh dia lu kia na wacine bawita ini diver karma anti ni nih deh ekennya rubu kete ekatu enna jali iwan kian upakan dia lu kia ni ekat dia lu diver karma anti sakaporu bawita karan ni Walang saya di mana? Walang saya di mana? Hah? Ina kita, podo bandia kno me rupa ini dat guru suwe biduli pangkau kos. Koi kita podo bandia kno mana? Dat guru suwe. Guru suwe. Biduli urukan mandi ke bawah kita kan ni? Nambah ya. Nambah. Nambah. Ada orang dua belajar tengah ni biduli karmi kata motor karmi kata pesum karu ada tidak nama? Tidak nama. Itu tidak nama. Biduli karmi. Kalau tim ni kata pihon biar kerana ni mudi hari ni ada tingkatan ni ada kataran dua itu pihon ada. Mau dia ini. Kalau apa? Dahin,
Enak segini enak emang udah mau ibuan. Ayo bun. Ayo bun. Ayo bun. Sir, mali magi mesi aja deh, mama magi enak fisiknya palah malu lagi.